නා වන්තේ ගුණබර සත්පරස පිංුවත්න තිසන සහිත පංචසීල සම්පත්දිහිප හිතන්නට සාධනාදයක් පත්තා නමස් කාරය කියන පන්සේ සමාදන් වන්නටර නමෝත බගවතු අරහතු සම්මා සබුද්ධ से නමෝතස බගවතු අරහතු සම්මා සබුද से නමෝත බගවතු අරහතු සම්මා සබුද්ධස han sarenan gacaamidang sarang gacam daman sarenan gacaamigamang sarang gaca tanggahan sarrenan gaca tanggahang sarang gacam Dutimpi buddan sarenan gacaiadang sanaang gaca Dutimpi daman

ගටයම් පි සංගන් සරනන් ගචචමීය සගන් සangaා සරගමනන් සම්න්නන් පනතිපතවිරමනසික පදන් සමාධියමී අනාතිපාතා වර්මණි සිකාපදන් සමාධිය අදින්නදාානාවිරමණි සිකාපදන් සමාධියමි අ දෙන්නාදාාන විර්මණ සිකාපදන් සමාධියන් කාමේ සුමිච්චචරවරමන සික්කපදන් සමාධියමිකාමේ සුමිච්චාචර වර්මණ සිකහපදන් සමාධ සාබදවරමන සික්කපදන් සමාධయමි සවද වර්මණ සිකහපදන් සමාධයම සුරමීරය මජපමදට්టනവരමනී සිക്കපදන් සමාධయමී ස්රමේරെ වචපමා ලటාන පිල්මණ සිക്കපදන් සමාධ මීතිසද නෙ සහිත වූ ීතිසිරන්න සහිතු අච සීලය න්තශීලය මාර්දය පල භාග පල නිවන් අවබෝධවීම පිණිසම අවබෝධ වීම පිණිසම ේතු වේවා හිත්වීවා නීන සද්ධීම් පං්ච සීලන් දම්මන් සාදුුකන් සුරක්කි තංකත්වා අප මාදීන සම්පාදීත අමබන්තිස සමන්තාචක්කවාලේ සු අත්‍රගච්චන්තු දේවතා සද්දම්මංමනිරාජසේ සුනන්තු සක් දෙමොක්කදම් දම්ම සවනකාලු අයන් බදන්තා දම්ම සවෙනකාලු අයන්බදන්තා දම්ම සවෙනෙකාලු අයබදන්තාා නමුතසේ භගෙවිතු අරහතු සම්මාසම්බුද්ධසේ නමුතස්සේ භගෙවෙතු අරහතු සම්මාසම්බුද්ධස්සේ, නමුතසේ භගෙවෙතු අරහතු සම්මාසම්බුද්ධස්සේ. කවුණාවන්ත ගුණබර සත්පුරුස පින්වත්නේ. අභිදල්මය උගන්නන වැඩසටහම් මාලාවි හැටවන වැඩසටහනයි අදත් මේ විදිහට ආරම්භ කළේ. අද ත්‍රත්මපුර පතිංචි සුපින්වත්්‍ර්‍යාපාරික ජයිලාල් පේමසිනු මැතිදුම් එම පින්වන්ත සාන්තරන්තුරනු මැතිනී දූ දරුවන් විසින්. අප වෙනුවෙන්ම ගුඩු පන්රා කොට නිර්මාණය කර පූජය කරන්න ඒෙත්නො මිනිපුර අමාසාන්ජ තපවනනාරන්න සේනාවාසනය සිටතාාපත් අපශේසය අපරැකි පඥාසර පොඩිහාමුදු මාත්‍ර දමත පොඩි හාමුදුරු ඇතුළු කාරර්මණ්ලේ සිේෝදනා සම්බන්ධ වෙනවා. අදදින්න පම්බල ධර්ම දාන්දායකත්ය වෙන දවගේම දුුභාහි පතිංච අපේ පින්වාත් දමිර දමගේ මහත්මානන් සහ සාන්ති තමගේ මහත්මි විසින් තරනු ලබනවා. පන ද අභිධර්ම පාඩමයි මේ ආරම්භ කරන්නේ. ඔය ඇත්තන්ට ජනක කරමය උපත්තම්භග කරමය උපපීල කරම උපගාත කරමය. ඒ විදිගොත්ති විදිහතයේ කියන්නේ කටයුතු විදිහට කර්ම හතරක් කියල දෙන්න සූදානං වෙන්නේ පිමත්නය කෘත්තිය විදිහට ඒ කියන්නේ කර්ම හතර කෘතතියන් විදිහට කර්ම හතර කද කියල දෙනවා කර්ම හතරෙන් දෙකක් උගන්නනවා ජනක කර්මය උපත්තම්භ කර්මය උපපීලය කරම උපගහත කර්මය කියන්න බලන්න හැමෝම ජනක කර්මය ය ස්ත් සම්බගසාර්කය

අපි සිත් අසූනවයෙන්. කර්ම හිත්වන විසි නවයක් තියෙනවා. හිත් අසූනවීෙන් කර්ම සිත්වන සිත් ඔක්කෝම විසි නවයක් තියෙනවා. ඒ කර්ම සිත්වන සිත් විසි නවේ තමයි අකුසාසිත් දොළහයි කාමාවචරය කුසාසිත් අටයි රූපාවචර කුසා සිත් පහයි අරූපාවචර කුසාසිත් හතරයි කියන මේ සිත් විසි නාවේ. කියනුබදන්නේ එක. අකුසල්සිත් දොළහයි කාමාාවචර මහාුසායි අරචචරස්කෝචරහචර එතකොට පින්ුවත්න අකුසාසිත් දොළහයි කාමාවචර කුසාසිත් අටයි. රූපාවචර කුසාසිත් පහයි අරූපාවචර කුසාසිත් හතරයි මේ හිත්වලින් කරන කර්ම මහත්බවට පැමිණෙන්න නම් පැමිණෙනකොට කර්ම පත කියලා කියනවා. ඒකඇ මේ සිත්්‍රලින් කරෙන කර්ම අංග සම්පූණව සිද්ධ වුණොත් අපි කියමුක අකුසා සිද් දොලහෙන් සත්ත ඝාතනයක් වෙනවා කියලා. පානෝභවේ පානසයේ වදක චිත්ත මපක්කමු. තේන ජීවිත නාසෝව අංගාපංච දසමේ ඒ කියන්නේ පණඇති සතයක්වීම පණඇති සතෙක්කයි දැනීම වදක චේතනාව ඒ සඳහා උපා්‍රමේ උපක්‍රමේ මානයට පත්කිරීමකින් ඔන්නය වගේ අංග සියල්ල සම්පූර්ණ වුනොත් ඒක කර්ම පත්තයක් වෙනවා එ මේ සිත්වලී මේ සිත් විසිනාවයිෙන් කෙරෙන කරම කර්ම පතයක් බවට පත් පෙන්න්න පුළුවන් එතකොට ඒ වගේ විපාකඇපබලයි හැබැයි කර්මයෙන් උපදවන විපාක දේ‍යාකාරයක් තියෙනවා එතමයි ප්‍රතිසන්ධි විපාකයේ ප්‍රවෞෘති විපාකය කියලා ප්‍රතිසන්ධි විපාකයේ ප්‍රවෘති විපාකය කියලා කර්මයකින් ලබල දෙන්න පුළුවන් විපාක දේ‍යාකාරයක් තියෙනවා කර්ම පත තත්ත්යට පත්වුණො කර්මයන්ගේ විපාක විදිහට ප්‍රතිසන්දී පවෞත්ති විපාක දෙකම ලැබෙනවා. ඒකිවවේ කර්ම පතයක් අර අංග ඔක්කෝම සම්පූර්ණ වුණොත් දැන් අපි ඔ ඇත්තන්ට කලින් දීලා තියෙනවන්නේ. සර හට තුගන්න නවයක මේ සිල්පදයෙන් සිල්පදයට අරගෙන ඒ සිල්පදයක් මෙ අංග සම්පර්ණ වුනොත් කර්ම පතයක් වෙනව කියලා අප ඔබට කියරතිෙනවා. ඒවාගේ කර්ම පතයක් තත්වයට පත්වෙන කරමයන්ගේ විපාක විදියට ප්‍රතිසන්ධියත් ලබා දෙනවා පවෞත්තිත් ලබා දෙනවා. කරම ප තත්වයට පත්තුුන් නැතිගැනී කර්මයට අදාළව අංග ඔක්කෝම සම්පූර්ණ වුණු නැත් වනේ ැ පවෞත්ති විපාක විතරයි ලබා දෙන්නේ. පතයක් බවට පත් වනොත් ඒේකෙන් ප්‍රතිසන්ධිවිා පවෞෘත්ති විපාක දෙකම හම්බ වෙනවා. කර්ම පතයක් බවට පත්තෙන් නැතුව තිබ්බො ඒ කරෙන කර්මවලින් ප්‍රවෞත්ති විපාකය විතරක් ලබා දෙනවා. මොනවද මේකන ප්‍රතිසන්ධි විපාකයේ ප්‍රවෘත්ති විපාකය කියල කියන්නේ. ප්‍රතිධ පතිසන්ධි විපාකය කියල කියන්නේ අතීතයේ කරපු, උසල හෝ අකුසල කර්මශක්තිය හින්දා. එක භවයකින් චුතවෙලාම් අතරක් නැතුව ඊළඟ භවයේදී විපාක විදිට ලැබෙන නාමස්කන්ද. ඒවාගේම ප්‍රතිසාන්ධ අත්්‍ය එක්ක එකට පහළවන කර්මජ රූපවන කටත්තා රූප කියන මේ නාම්රූප ධරම දෙක්ක ඉපදවීම කරන්න පතිසන්ධි විපාකයෙන්. තැන් ඔය ඇත්තෝ, මහකුසට ආව දවසේ ඉඳලා දස කලාපවල සයන දර්සක ඒක කියන්නේ අවුදු අනුව සිය අතරකාලේ දක්වා ඕනෙ වෙලාවක මැරෙන්න්නන්නයිද. චීලුමහ මනුස්්‍යය අපි සතරපාගත ඇත්තු දීවිලෝකන ඔක්කොම ගත්තාම ඔඕවන්ගේ ආයුකාලය අනුව උපරිමාවිකාලය ඉන්න කලාතුරකින් කෙනෙක් දෙවරු ග්‍රහක්ම වුණනත් ඒ ඉන්න පුළුවන් පරමාර සින්න කලාතුරකින් ඉතින්ට ගියත් වෙලාව ඉදලා ඕන වෙලාවක මානයට පත්තින්න පුළුවන්. එතින්දි කවුරු හරි කෙනෙක් මවකුස්සනං උප්පත්වය ලබන්නේ එයා මේ පැමිණිය වෙලාව ඉඳලාම මරණයට ඕන වෙලාවක පත්තින්න පුළුවන් අනේ මවපියන්ග සුකරීම සංසේචනයන් අතරට ඇවිල්ලා ලේපාට හැරෙන්න කරිනොත් ඕන තරන්කට්ටිය මැරෙනවා. අතීතයේ කරපු කුසලා කුසල කරම ශක්තිය හින්දා. මේ විදිහට එක භවයකින් චුතෙවෙල්ලා අතරක් නැතුව ඊළඟ භවේ උපත්තිය ලබනකොටි විපාක විදිහට ලැබෙනවා නා මස්කන්ධාර විදිහට මරණයට පත්්‍රයෙද්දී. ඒ මරණයට පත්තන, අට්ටිය අතරාක් නැතුව ප්‍රතිසන්දිය ලබනකොට ඒ ප්‍රතිසන්දිය ලබා දෙෙන්නේ අතීතයේ කුසලා කුසල කර්මසක්තිය. ඒ පතිසන්දයේදී පතිසන්ධී විඤ්ඥානය සම්පූර්ණයම අතීත කුසල අකුසල කර්මානුව ලැබෙන්නේ ප්‍රතිසන්දිය ලබනකොටේ රූපයත් කර්මජ වස්සයෙන් හටගන්නේ රූපයත් අතීත කර්ම විපාක හින්ද ලැබෙන එකක්. දැන් පතිසන්ධී විඤ්ඥානය වවෙන්නේ චුතිට චුතිචිත්තයට කලින් ඇතිවන බවාන්ගේ ඇතිවහෝ නැතිව අධරාමන බවන්ගේ ඇතිවහෝ නැතිව ඒ හතරාකාරයෙන් යුක්ත ඒ මේමානාසාංචිත්තවීතිය. එක්කමකින් ඒ ජවන්සිත් පහට අනුව ලැබෙන විපාක වි්ඥානතක කො ඒ ජවන් සිතට ලැබෙන කරම කරම නිමති ගත්නිමිති ඒ ජීවිත කාලි ෝ අතීත බවලට හෝ අදාළවතියන යම්කිසි කරම කතාවක්. ඒ විදිහට ලැබෙන විපාග විඤ්ඥානය ඒකෙන් ලැබෙන විපාක විඤ්ඥානයේ පතිසන්ධි විඤ්ඥානය වෙනකොට ඒ කර්මයෙන් ලැබුණුව එකක් ඒ පතිසන්ධි විඤ්ඥානයේ අනි වාර්යම වේත්නා සංඥා සංකාර කියන ධරම යෙදෙනහින්ද ස්කන්ද හතරක් මෙතන තියෙනවා. එතමයි නාමස්කන්ද හතර වේදනා සංඥා සංකාරසාහ විඤ්ඥාන. ඒ නාමස්කන්ද හතර පහළවෙන්න නම් ඔබ දන්නවා, සිතක් පහළ වෙන්න අනිවාරයම වස්තුරූපය ඕන වෙනවා. එතින්ද හදවස්තුරූපය මෙතරදි මුලින්ම ලැබෙන එකක් මේ ගර්භාසය උපරද මිනිස්සුන්ගේ කමේට ගත්තොත් ඒ ජලා භුජසත්වයින්ගේ. ප්‍රතිසන්දි විඤ්ඥානයේ පහළ වෙනකොටම ඒකෙනාගේ වස්තු දසකයයි ඒවගේම ඒ අතීත කටත්තා කරම හින්ද ලැබෙන ඒ බව දසකය ඒ ස්්‍යාද පිරිිමියද්ද කියනය එක සමට එක දිවට මිත්‍රී භාවය එක දිවවට පිරිම් භාවය කියන කටත්තා රූපයබලින් ලැබෙන කමයක් ඇති ඒකන ඒ සත්වයින්ගේ ක්‍රමයක් ඇතිකේ ලකිවේ එහෙම ක්‍රමයක් තියෙනවා නමුත් එකක්ෙනර්ගේ පිරිිමි විදිහටම එන මේ ක්‍රමේ තියෙනවා ගැනු විදිහට වෙන කමේතිනයක වෙනස්සන විදිහත් තියෙනවා ඒක හින්දයි කමයක් ඇති කියලාකිවේ ඒ අයට අදාළව. එතකොට එහෙම වෙන සිදුවන ක්‍රමයක් තියෙනවා. මේ විදිහට නාමස්කන්ධ හතරහෝ එහෙම නැත්තං හතරත්ක කටත්තා රූප විදිහට ඒ දෙක එකට පහළ වන අවස්ථාව පංචුපාදා නස්කන්දය පහලවීම ඒක ප්‍රතිසන්ධිවිපාකය ප්‍රතිසධි විපාකයේ වෙන්නේ ඒකෙනගේ අතීත කරමවලින් ලැබුණු කුසල හෝ අකුසල කර්ම ශක්තිය නිසා ලැබුණෝ අතරක් නැතුව ඊළඟ බවේ හටගැන්වීම. එතකොට අලුතිංකෙනක් උපත්තය ලැබීම එක භවය කොතෙන්දදි ඔක්කොන් වෙනස්ස වෙනවා. කලින් හිටිය තිහේතු කෙනා මෙතන්දි හේතුක දුගතිය වෙන්න පුළුවන් සතර අපාගත කෙනෙක් දැන් තිහේතුකයි දනවත් බලවතු කොමති වුුණල රච කෙනෙක් වෙන්න පුළුවන් මැති අමතුරු වෙන්න පුළුවන් මැවුණු ගමාමයකිෙනා දුගති ගාමි වෙන්න පුළිතකට ඔක්කො සනවා. එවගේම කලින් හිටිය දුගති අහේතුකයා සුගතිය තිෙන්න්න පුළුවන්. සුගති තු ඇදිහේතුක වෙන්න පුළුවන් තිහේතුක වෙන්න පුළුවන් ඇදිහේතු කෙනත් තිහේතුක වෙන්න පුුවන් සදුගති හේතුක වෙන්න පුළුවන් දුගති වෙන්න පුළුවන්. ඒවාගේම තිහේ තුෝකෙනත් ඔය කුමන හෝ ආකාරයකට පත්වෙන්න පුළුවන්. ඒ පතිසන්ධිවිපාකය ලබා දෙන විදිහ. ඉරවස පැවෝත්තිා පැවෝත්ති්‍රවිපාකය කෙළකිව වහම අඩ ඉපදිශ්ච කට්ටියට උපන් අයට. එම භවයේදී, සංසාර කරපු කරමශක්තියෙන් උපදවනු ලබන කුසල අකුසල විපාකසිත් වල පහලවීමෙන් සුකදුක්ක උපේක්කා විදියට ලැබෙන විදීමක් තියෙනවා. පවෘති විපාකයකි වවාහම අ ප්‍රතිසන්ධියෙන් පස්සේ චුතියදක්වා අතරමද කාලයේද ලබා දෙන විපාක එතකොටේ විපාක විදියට ලැබෙන්නේ අතීට දීර්ග සංසාරී, ආත්නභාව සීය දහස දසදහස ලක්ස කෝටි ගනං ඇත් එපිට සංසාර වුුණත් කරගයෙන් තියෙන කරම ශක්තියෙන් උපදවන. ඒ කුසල අකුසල විපාකහිත් පහළවීමෙන්. ඒ කුසල විපාග හිත්තෝ අකුසල විපාක හිත්හෝ පහලවීමෙන් ඒ හිත් පලයදෙන වේත් සුකවේත්නා දුක්කවේත්නා උපෙක්කා වේත්නා විදිහට ඒ ලැබෙන විඳීම මේ පැවෘත්ති විපාක වෙනවා. ඒට කරණා ගොඩාක් ඒකරාස්සීවෙන්නේ එතකොට මේ විදිර ප්‍රදසන්ධිවිපාකයේ ප්‍රවෘත්ති විපාකයකඒ විදිර තේරුගන්න ඕන. ජනක කරමය කොටස් දෙකකට බෙත්නවා. ගැන කියන්න කලින් දැම්ම කියරතුවන්න කොටස තීරුුණාද මේ කිව්ව ටික තීරුනාාද තේර පත්න ඔබට පැහැදිල නේද එම වා එම ස්වාවින් වහස? මේ විදිහට ඉසත්පරුස පින්වත්න ප පවෞෘති විපාක විදිහට දෙකක් ලැබෙනවා. ඒකෙන් ප්‍රතිසන්ධි විපාකය කියන්නේ උප්පාත්තිය ලබාදීමට අදාළකරුණ උපාත්්‍යය ලැබීමේදී නාමරූපයන්ගේ පහළවීම වන විදිහත් තියෙනවා කවුරු හරි කෙනෙ කිව්වෝත් අන්තරාභාවයක් තියෙනවා කියලා. ඇත්තං අභිධර්මී ඉගෙන ගන්න පින්සක් විදිහට ඔකට එක හෙලාව ක නැහැ කියලා. ඒ ඒ මතය සු විසුුණු වනවිදිහට පිළතුරු දෙන්න පුළුවන් උත්තර ටික තියෙනවා මෙතන. ඒකන මතේ සම්පූර්ණ වැරදේකක්. කවුරුහරි කෙනෙක් අන්තරාභාවයක් තියෙනවා කියලාකිව්ව කියන සැනකීම ඔය ඇත්තන්ට අහන්න සිද්ධ වෙනවා ඇඒ තමයි පින්වර්ත්න එහෙමනං... ඒ අතරමැද කාලයේ ඒකෙනාගේ රූප උපද වන කරමජ චිත්තජ යුතුජ ආහාරජ ක්‍රමය වෙන්නේ කොහොමද. යා ආහාර ක්‍රම ආහාරපාය රූපයට එතකොටට රූප හටගන්න හිේතුවන්ගේ නිමනැත්තන් ස්තියි රපයත්තිේ න කන්නන්නේ බොන්නේ ැති. තුො උණුසුම චිත්තජ ඒවාගේම කර්මජ විදිහට මෙන්න මේ හතර ආකාරයට ඒකෙනාගේ රූප හටගන්නේ කොහොමද එමගේ ඒකෙනගේ ඒ කාල සීමාව තුලදී. කොයි තැනද ඇසුරු කරමිය සිත් පහලවෙන්නේ. එක හද වස්තුරූපය කොහෙද තියෙන්නේ. දෙැන් එයාට පේනවනම් බාහිදේව ඒ වස්තුරූපය කොහහිද තියෙන්නේ. එතකොට ඒ වස්තුරූපයේ තියෙනවනම් කරමජවස්සයෙන් හටගන්න එකක් තියෙනවනම් ඒ පවත්තන කම්මචිතර ේතු ආරකිෙන හේතු කොහොමත් ලැබන්නේ විදිහට ඔයඇත් අහගෙන අහගෙන යන කොටි අන්තරාභවයක් තියනවක්කළ කවුරකිෙන කියනවන ඒ අයට ඒ අන්තරා භවයක්න මේ සම්පූණයම උපත්තියක් කියන තැනට එන්න වෙනවා. අන්තරාභවයක් කලිකක්න වික පැක්කුව තව අහන්න ඕන තරම්ද දෙවල් ඔයත්ව අපිතර මිෙන ගන්න හිට ඔට හැම්බෙනවා. ඊට පස්ස පින්ංවුවත්නි අපි ඊළඟටයන්නේ ජනකකාර්මය කොටස් දෙක්කට බෙත්න ආකාරය. ජනකකරමය කොටස් දෙක්කට බේත්නවා එකක් කුසල අ අකුසල ජනකර්මය. එකක් කුසල ජනර්මය අනිත් එක අකුසල ජනක කර්මය. එුස ජනර්මයත් අකුසල ජනකකරමය කියලා කියනකොට මේ වගේ කුසරජනය කරමය කල කියන්නේ කුසල විපාක නාමස්කන්ද ඒවගේම කටත්තා රූප උපද වනයකට උසලයේ විපාක විදිහට නාමස්කන්දත් කටත්තාරූපත් උපදවනවදැන් ඉස්සරම මුල් කාල මතක ඇති ඔ ඇත්ව අපිට මුණගැවුණු මුල්ම අවදිය අපි ඔබට මු මුලදම කිව්වදයක් තමයි මංගල සූතේ ව්‍යාගපාජ සූතයේ දම්මික සූතයේ පරාභව සූතයේ සූත වට තියෙන විතද ජීවත්්‍යෙන ලේ කාලේ මුලින්මම කිව්වා. ඒ ඇනේ මංගල ව්‍යගගපච්චාදී ඒවාගෙදී මව්පි උපස්ථාන අබු සැමියුතුකාන් දූදරුවන්ගේ කටයතු ඒ මවප්ම මේ ආදී රැකයාා ව්‍යාපාරාදී කවුණු ඒ ආදී සියල්ලම ගත්තහම ඒ හැම එකකදීම පිංවත්න ඔය ඇත්තන්ට කුසසිත් ඇති වෙනවා ඥාන සම්පයුත්ත හිත්වලින් කරෙනවාන. ඥාන විපයුත්ත හිත්වලින් කරනවා එතන අටමාකුසාසින්ඒ අටමකු සැසිත්වලට විපාකයු හම්බ වෙනවා ඒ හම්බවන්න මේ විපාක එක් භයකට දෙකට තුනකට නෙමේ හතරකට පහකට නෙමේ මේ මේ ඔකට මේ උගන්නන මේ විදිහට කටත්තා රූප උපදවවාආත්ම බව සිය දහස් කනම් පරණකරමවලින් වර්තමාන රූප උපදවනවා ඔබ හොම ඉන්නකොට ඔබේ වක්ගඩුවල ඔබේ සරී රාභ්‍යන්තරයේ පස් නැඇති වනවා නම් ඒ විදිහට වෙන්නේ. එතකොට ජනකකාරමය කොටස්කීයකට බෙත්වාද? कना जान का कार मेंख जा जाने में अ जा में कुसल जाने का कारमයක් वि को्चर आत्ना භාව का सीमाාවतीनवाद ඉන්න ආත්මභාවේ ඉදල පෙර හිට පත් අන්තරෝ ආත්මභාව සාවක් නෑසු සීමාවක් එතකොට මේ විදි හත මේ ප්‍රතිසන්දිවිපාක වගේම පවෘතිවිපා ගැන කතා කරනකොට ඒ හැම එකක දීම එහෙම සීමාවක් නැහැ කුසල කල්මය හින්ද ප්‍රතිසන්දිවිපාක දුන්නට පස්සේ පවෘතිරිපාක දෙනකොට හො යහපාත පස්කන් සැප සියලු බාබෝග සම්පත් ඔක්කෝම ලබා දෙනවා. කුසරජනක කර්මයකින් කුසල විපාක නාමස්කන්ද වගේම අතීත දිගු සසයට සම්බන්ධ කර්මවල විපාක විදිහට කටත්තා රූප උපදවනවා. ඔබේ කේසාන්තිදම් පාදාන්තයේ දක්වාම රූප උපදවන ඒ කර්මජ විදිහට කටත්තා රූප උපදවනවා. කුසල කරමය හින්දා. ප්‍රතිසාන්ධී විපාකදීමට පස්සේ. පෞති විපාක දෙනකොට හොඳ යහපත් පස්කන් සැප ඒවගේම සියරු භවභෝග සම්පත් ලබා දෙනවා. ඒක පෞතිවිපාකයේ කියන්නේ ප්‍රතිසාන්දියයෙන් පස්ස චෘතිය දක්වා කාලසීමාවේ දැන් ජනක උපත්ත ලබා දුන්නා. ප්‍රතිසන්දයේ ඉඳලා එක උපතිම් පස්සේ ඊනඟ මෙස් භාංග සිිතේදං ඊ නග මොහොතිීනං චුටිසිත දක්වා අතර කාලෙදි පෞති විපාක දෙනකොට, හොඳ යහපත් සියලුම රූප සබ්ද ගන්ද රස ඉස්පාර්ස මේ හැම යහපත් හොඳ සියලුම භාගෝග සම්පත් ලබා දෙනවා අතීත කුසල කර්මවල විපාක විදිහට. අකුසර ජනය කරම ගත්තහම අකුසර ජන කරමේ දුක්කිත භූමියකඒ කියන නරකතියර සම් පේත අසුර කියන සතරාපාගත භූමියක තමයි පතිසන්දියය ලබා දෙන්නේ. මැරණ වෙලාවේ හිත නරක් වුණොත් ඒ නරක්වෙච්ච කෙනගේ උපට දුගතිගාමී වෙනවා දුක්කිත භූමියක පතිසන්ධය ලැබෙනවා ඒ පතිසන්ධී විඤ්ඥානයෙන් පස්සේ දුක්කිත භූමියයේදී ඒකෙන චෘතිය වෙනකම්. ඒ පවෘත්ති කාලයේද කන්න නෑ බොන්නනෑ ඉන්න හිටන්න තැන්නෑ ඒවාගේ හිදිහැර කරදර ලෙඩරෝග උන්හිටි තැන් අයිමිවීම් අනිසත්වයීන්ට ගොදුරුවීම් ඔය වගේ දුක්කරදර ගොඩාක් හබ වෙනවා. මනුස්සේ ගැෞුදු හැටහැත්තවක් අනුවක් සීයක් යන් ඉතාම සුළු කාලයක්. සුළු කාලේ තුළ ඔය ඇත්තු මඟපල් ලබා ගත්තොත් හොඳයි යම්හයකින් ඔබට ඒද කදගන්න බැරුව ගියොත් බෝය ඇත්තන්ගේ නිවෙස්සල මොයිඉන්න කැරපොත්තු හූුණු ගෙම්බ ආදීකට්ටි අතීත බවල හොඳට සාසාජය සම්පාත්ඳපු මනුල්සයෝ සිටුවරු දනේ දේවුවරු ඕහ වගේ පිරිස වෙන්න පුළුවන්. මෙන්න පුළුවන්න මෙහෙම තමයි. එතකොට කුසල අකුසල විදිහට කර්ම පත බවට පත්වන එක ජාවන සිත්තකින්. එක පාරයක් ප්‍රතිසන්දිි විපාකයේ ගෙනල්ලා දෙනවා ඒකන් කුසල ජවන සිතකින් හෝ කර්ම පතයක් වෙන්නවන අංග සම්පූර්ණ වෙන්නවුන අංග ඔක්කම සම්පූර්ණ වෙන්න ඕන කුසල හෝ අකුසල කර්මපත්තයක් බවට පත්ව වුණ එක ජවන් සිතකින් එක පාරයක් ප්‍රතිසන්දිය ගෙනල්ලා දෙන එක ජවන්සිතක එක පාරයි හැබැයි ඊට පස්සේ නැවතත් ඒ හිතිම්ම ප්‍රතිසන්ධී විපාකයේ ගෙනල්ලා දෙන්න බැහැ එක හිතකට එකපති සංධිවිපාකයක් ලබා දෙන්න පුළුවන් ඒ වුනාට ඒ හිතින් පවෘත්තිවිපාකයක් දෙන්න පුළුවන් ඒ හිතට පවෘත්ති විපාකත් එකක් තියෙනවා එතකොට ඒ පවෘත්තිවිපාකයේ දෙන්න කාලසීමාවක් නැහැ කාලසීමාවත් ජිකින් දිගටම මේ සිද්ධ වෙන්න පුළුවන් ඒ පවෞෘත්ති මේ විපාකයේ විදිහට. උපත්තම්භක කරමය ඊට පස්ස අපෙන්නේ උපත් අම්භග කර්මයකවූ හාම කුසල අකුසල ජනක කර්මයට හරි ඒ ජනක කරමයෙන් හටගත්ත ස්කන්ද සන්තානයට හරි අනුබලදන අනේ කුසලා කුසල ජවන්සිත් එක්ක එකට ඒත්න චේතනාව උපත්තම්භ කරමය වෙනවා. උපත්තම්භය කර්මේවෙන්නේ අ ජනක කරමයට ව සහයෝගේ ලබාධනයක. කසල අකුසල ජනකකර්මයට හරි කුසල හෝ අකුසල ජමන කර්මයට හරි. ඒ ජනකකර්මයෙන් හටගත්ත වේදනා සංඥා සංකාර විඤ්ඥාන කියන ඒ සන්තාානයට හරි අනුබල දෙන අනි කුසල අකුසල ජවන්සි එක්ක එකට යෙදෙන ඒ සිස්සා සිතේන චෛල්සක ඒ කටයුතුවල් යුදවායන චේතනාව උපත් අම්භ කර්මයගෙන හඳුන්වන්නේ. ජනකකර්මයේ විපාක දෙද්ද. ඒ ජනකකර්මයේ විපාකය මහත්බවට පත්කිරීම වෙනුවෙන් රුකුල් දෙන්න මේ උපත්තම්භය කර්මය ශක්තිමත් වෙනවා. ඒගැන් ජනකකර්මයේ විපාක දෙද්ද. ඒක කුසල ජනය කර්මයක් වේවා අකුසල ජනකර්මයක් වේවා ඒ සුගතියක හෝ දුගතියක උපත්වය ලබා දුන්නට පස්සේ. ඒ සුගති ජනකර්මයේ හෝ දුගති ජනකර්මයේ විපාක, ඉතාම ප්‍රබල විදිට ඉහලින්ම ලබා දෙන්න. ඒකට රුකුල් දෙන්න මේ උපත්තම්භ කර්මයට පුළුවන්. අපි කියමු කෙනෙක් අකුසල විපාක විදියට ඉපදුනා කල සුනකේ අතර ඒකෙනට ඒගේ ඉහලව විපාක ලබා දෙනවා. කුසලේ විපාක විදිහට මනුස්සය අතර ඉහළම සැපසම්පත්තාදිය ලබා දෙනවා. මේ උපත්තම්භ කර්මයක් කොටස් දෙක්කට බෙත්නවා. පත්තම්භ කමයේ අකුසල උපත්තම්භය කර්මය කියලා කුසල උපත්තම්භය කරමය අකුසල උපත්තම්භය කර්මය කියලා දැ මේව ඉගනගන්නකොට පවට නම් හොඳට පයිවිඩන ඔය ඇත්තු හොතට පරිසංවෙන්න ඕන කාටවත් කවුරු මොන්න විදිහට බැන්නත් ගැහුවත් හිදිහැර කළත් කොහොමත් යහා ජීවිත ගවනකොට දූ දරුවත්තය කටයුතු කරනකොට සංසාය ගසාගෙන යානා එනෙ. නා නාපපකාරය ගම්වල ජීවත් වනකොට පිරිස්සේක කටයුතු කරනකොට එක එක දේවල් වෙනවා. ඇයිඒ මොනම කාණාවකට මොුණ දෙන්න වනත් ඔබ හිත අටමහා කුසාසිත්වලට හුළු කරගෙන ඒ අනුව පවත්තාගන්න පුරුදුවෙන්න ඕන. සතුමැරින් සොරකංකිරීමම් වගේ දස අකුසල කරම පත වන අකුසාසිත් තොලහ ඇති වෙන දෙන්න ඇතුව. අටමහා කුසාාසිත් අනුව ඔබේ චිත්ත සන්තතිය පවතින විදිටඔ හුර පුරුදුර ග්ඩ ඕන, ඒක කර ගන්න පුළුවන්කම ලැබෙන්නේ සතර සතිපට්ටාන සතර සම්්‍යාප්‍රදාංවීදය සතර ඉද්්‍යිපාද පංචේන්දිය පංච බල ආදී ධර්ම දියුණු කරගෙන කටයුතු කලෝ. ආස වනුසේ තර්ම දුරුවල කරගත්තු. එතකුට උපත්තම්භය කර්මය පතිසන්දිසිතට පස්සේ පළවැනි බවාංග හිතේ ඉඳලා චුතියදක්වා අතරකාලයේදි විතරක් විපාක දෙනවා. ප්‍රතිසන්දිචිතේදි විපාක දෙන්න ැහැ උපත්තම්භක කර්මය ප්‍රතිසන්දිි හිතට පස්සේ ඇතිවන පළවැනි බවාංග හිතේ ඉඳලා චුතිසිතදක්වා අතරකාලේති විතරයි විපාක දෙන්නේ. ද සන්ධිකාලයේදී විපාක දෙන්න නැහැ කුසර ජන කරමයක් විපාක විදියට නාමස්කන්දයක් වගේම කටත්තා රූපයන් ඉපදවාට පස්සේ ඒ විපාක විදියට නාමස්කන්දයන් සහ කටත්තාර පදව් වට පස්සේ ඒ ජනකකරමයේ ශක්තියෙන් නාමස්කන්දය ඒ වගේම කටත්තා රූපයන් වර්ධනය කරන්න අපහසත් නහම ඉදිරිිපත් වෙලා ඒ විපාක නාමාස්කන්ධයන් වාර්ධනය කරන්නට හුගක් සැපසම්පත් ලබා දෙන්නට ඒකට රුකුලක් වෙනවා. ජනු කර්මයෙන් උපත්වය ලබාදුන්නහාම ජනක කුසල කකාරමය උපත්තය දෙන්න මනුස්සභූම හරි දවභූමි වලහරරි ඉහළ සුගති තැනකනේ. ඒ ජනක කර්මශක්තිය දුරුුවල වෙනකොට උපත්තම්භය කරමය ඒකට මැදිහත්වෙනවා. විපාක නාමස්කන්ධයක්න් වර්තනය කරන්නත් බවබෝග සම්පත් වර්ධනය කරන්න මේ උපත්තම්භය කර්මය රුකුල්තිෙනවා. ඒ විදිහටම කුසල ජනක කර්මයන් හින්දා අකුසල ජනක කරමයක් හින්දා. කෙනෙ අපි කියමක සුනකය කළ නැත්තන් ගවයක් කලළ එහම නැත්තං හාවෙෙක් කළ ඉපත්න කියලා එතකට ජනක කරමයක් හින්ද කෙනෙක් හරකෙක් උනානම්. ඒ සත්‍රයා වැඩිවයට පත් වනාට පස්සේ ගොඩක් බරා දින්න වෙනවා. දැම් භූරුවෙක් වගේ උුණාහම ඔ පුත්තලම් පඇත්ති බූරුවෝ ඉන්නවනේ කොච්චට බර මේ දැම්මත් මේ ඒ සතා අදිනෝ. දැන් එතකොට අර ගවය කියලා ඉපදුුණොත් ඒකෙනාට විවිධ විදිහත බරාදින්න වෙනවා. ඒ වගේම හුඟක් කෙවිට පාරකන්න වෙනවා පහර දෙනවා. ඒවගේ දුස්කර පාරවල්ල යන්ඩ වෙනවා මේ වගේ අකුසල උපත්තම්භ කර්මයක් ඉදිරිපත් වෙලා අර ලැබුණු අකුසල විපාකය වර්ධනය කරලා දෙනවා. අ ැුණ අකුසල විපාගේ ජනක කුසල විපාකෙ හොඳට වාර්ධනය කරලා ඉහළම දුක් පිලින සකස් කළ දෙනවා අකුසල විපාක වර්ධනයට රුකුල් දීම අකුසල කමේ කර්මයේ ස්වභාවයයි. මේ අකුසල උපත්තම්භය කර්මය ස්භවී තමයි ලැබූ අකුසල විපාකේ තවතවත් වර්ධනය කරන්නට උපකාර කිරීම. කුසල උපත්තම්භය කර්මය ස්වභාවී තමයි ලැබූ. කුසල විපාකය වර්තනය කරන්න උපකාරවනය එක ඒ වගේම තමයි දුරුවල වුුණො දිහේතුක කර්මවික විපාක විදිහට මනුස්ස උපතක් ලැබුවත් ඒ කුසලය කරද්දි පිරිවරාගත් අකුසල කර්මයෝ නැවතෝපත්තම්බක විදිහට ඉදිරිපත් වෙලා බඩගින්න පිපාසේ ඒක ඒ විදිහට ලබාදමින් හිදිහැර පීඩා ගුටක් ලබාදමින් හුඟක් දුක් හිදිහැර විඳින්න උපකාර වෙනවා දිිහේතුක කර්මයක විපාක විදිහට කෙනෙක් මනුස්ස උපතක් ලබනවා. දිහේතු කර්මයක අපි එදවස ඉගෙන ගත්ත දිහේතුක උත්කෘස්්ට දිහේතුක ඕම කියන දෙකින් එකකට. ඒකෙන මනුස්්‍ය අතර උපත්ය ලබනව දිහේතුකු ඕමකනං ඒකෙන ලබ්‍ය අන්ගොල බිහිද මන්ද බුද්ධිකාදී උපතක් දිහේතුක උත්කෘස්තනං ඒකෙන සාමාන්‍ය සැපවත් හොඳෝ ජීවිතයක් ගවනවා. එවනාට කලිම්භවයේ ඒකෙනා ඇතිහේතුක තත්ත්යට එන්න ඇතුව දිහේතුක උත්කෘෂ්ට හෝ දිහේතුක ඕමකතත්තේ පිංකම කරගන්නකොට මවු්පි උපස්ථානාදී ඕනෑම කුසලයක් කරගත්්දි. ඒකෙනාට විටිං විට විටිං විට ඇතුුණු අකුසල කරමයු. දැංකෙනෙක් උදේසිල් ගන්න පුළුවන්. හවසසිල පවානය කර්ණවෙලාවේදී දකින කාන්තා පිරිමි රූපත්්‍ය කරනාගාධී ඇති වෙන පුළුවන්. ඒවාගේම හිත දුරුුවලනම්. එහම වෙන්න පුළුවන් කේන්තිය ඇති වෙන්න පුළුව වෙනත් තැන්වඩ හිත යන්න පුළුවන්. එතකොට ඒකිනාට දිහේතුක ඕමක නැත්තන් දිහේතුක උත්කෘෂ්ට කුසල් වෙන්න පුළවා. ඥාන සම්පයුත්ත වෙන්නම නැතුව. ඒ විදිහටර අකුසලයම් පිරිවරාගෙන හිටිය, ඒ පිරිවරාගෙන හි අකුසල කර්මයෝ උපත්තම්භ කරම විදිහයටට මෙතෙදී ඉදිරිපත්වෙනවා ඒ කෙන මනුස්සාදී තැනකට ඇවිල්ල හිටිය බඩගින්න කන්න බොන්න නැතිව හිරිහැර පීඩාදී ගුඩකට මහුණදීලා ඒ වගේ කටයුතුක දන්න සිද්ධ වෙනවා. මේ උපත්තම්භක කර්මය දුරුවල වුණු කර්මය බල සම්පන්න කරනවා. උපත්තම්භය කර්මයට පුළුවන් දුරුවල වෙච්ච කරමේ බල සම්පන්න කරන්න. අපි කියමුකෝ කෙනෙක් ඔසුපත් නිදේකට යන්න ඕන කියලා ඔසුපත් නිදේකට යන්න ඕන කෙනෙක් මහා නිරේයට යවන්න පුළුව මේ උපත්තම්භ කරමයට. අල්පේසාක කුලේක උප්පත්තේ ලාපු කෙනෙක් මහේසාහක කරන්න පුළුවමේ උපත්තම්භ කරමයට කුසල විදිහයට අකුසල විදිහට ඒක තීරුම්ගන්න ඕන. නොයි විදිහයට පිංවර්ත්න ඔ ඇතුජනක කර්මය උපත්තම්බ කර්මය දෙක තේරුම්ගන්නට ඕන. ඊට පස්සීක උගන්නන්න තියෙන උපීලය කරම උපගාත කරමයයි ඇතින්දි බොහ උදාහනත් එකක පැහැදි කළ දෙන්න වන කොහොම දෙවෙන්න කියේලා කුත්්‍යන් විදිහට කර්ම හත රත් තියෙනවා ඒ තමයි ජනක කරමය උපත්තම්බර්ම උපීල කරම උපගාත කර්මය කියන්න බලන්න උපස්ථර්මය උප උපගපගාත එතකු ජනක කරමය විදිහට ගත්තාම සිත් අසූනාවය සි විසිනාවයක් තියෙනවා කර්ම සිත්වන ඒවා. කර්ම සිත්වන සි විසිනාවය කියන්න පදන්න අ ඔය ඉගෙනගත් යදැමේ කිව්ව සිත් විසි නාවේට පුළුවන්ද පතිසන්ධි වි්ඥානි වෙන්න නිමස කියන්න බල ඇයි බැරි අකුසල් සිත් දොළහැන්සාමිනාන්ස ගාමාවච්චන කුසල්සි චතරයි හඳ සිහියෙන් උත්තර දෙන්න ඕනෑ ඔොක කලින් කියල තියෙනවා දෙයින ප්‍රතිසන්තන ප්‍රතිසන්දිය ගෙන දෙන්න ඇති අකුසල් සිද් දොළ හැන් උද්දච්ච සහගත සිතස. මංහනි විසිනාවේම පතිසන්දය ලැබදනවද කිේෙක ප්‍රතිසන්ධි ස අතිනවදකල මං අහන්නේ පතිසාන්දිසි දහනවයක් එනකොට මේ විසිනාවයක් මෙතනාවනේ අ සස අකුසල්සිත් දොලහෙම ප්‍රතිසන්ති දෙකයි ගෙන දෙනිසා එක ප්‍රසදන්දිය ගෙන දෙ මකදීහිත හ අකුසල විපාක උපෙක්කා සහගත සන්තීරණ සිත. අහේතුක සිත්තලේන අකුසල විපාක උපෙක්කා සහගට සන්තියන හිත. ඊට පහස්සේ අනිත්වා කාමාවචර කුසාසිත් අට ප්‍රතිසන්දිි හිද්ද නැද්ද. සි අරූපාවචර කුසාසිත් පහ පතිසන්දිි හිත්ද නැද්ද. අරූපාවචට කුසාසිත් අතට ප්‍රතිසන්දිි හිද්ද නැද්ද.තින්. ලබා දෙන ඒවයි විපාකසි නමද ස්වාමින්වාහස ප්‍රතිසාන්දිය දෙන්නේ ඉතින් විපාකය තමයි මෙතන අපි නම්වාසයන කුසල්ද විපාකද කියාද කිය හිව නැහැ මේ අපි මේ ප්‍රතිසන්දය කියන මාතකාව තුළ හිටියා මේ කරම විපාකය විදිහට ඒ විසින් අවයෙන් ප්‍රතිසන්දිය ලබාදන හිටික තමයි මේ කතා කරේ මේ තමයි ප්‍රසන්දය ලැබෙන්නේ හ අකුසල සිත්ල උපේක්ෂා සාගත අකුසල සිවාගේම කුසල සිතු ප්‍රතිසා්ද දෙනවනේ හාමුදුර සි අකුසර සිත්තලි. ඒ අයතුක සිත්න ගත්යා පි දෙක ද මට කියන්න අකස හ කුසල විපා කිය ලැබෙන කොහමද කියලා කුසල විපා කැනෑ. සතුන්මැරීම සොරකම් කිරීම කාමේවාදවා හැසිරීම බොළුකීම කේලාම්කීම සැරපවස වත්න කතාකිරීම හිස්වත්න කතාකිරීම දැඩිලෝපය කියන්තිය මිත්‍යා දුෘෂ්තියගෙන ඕවවාම කරෙන හිත්වල තියෙන කුසල විපාකමකත්ත. එ හුසල විපාක එන්නසාන්නාන්ස මේ කුසල්වලයගෙන ඕමක සිත්තව ඒව ලුී සිටි. ඒ කියන්නේ දිහේත්තුක ඕමක හිත්වලට ලැබෙන විපාකයේ තමයි අපේ අහේතුක කුසල විපාක අටෙන් උපෙක්කා සහකද සන්තීරණය වෙන්නේ පැහැදිට. එතකොට තවත් කෙනෙක් ඇහනේද වෙන කරුණක් තව. පැහැදිලි දහමෝටම ස්වාමීන්වහන්සේ අවසරයි ැ අපි මෙතේදි කිව්ව නිස්වාමීන් වහන්ස කර්ම විසි නමයයි කියලා ඒවෑම් ප්‍රතිසන්දිය දෙනවා කියලා එතකොඩාබි මුලදම ඉගෙන ගත්තන්නේ ප සන්දිය දෙන්න සිත් දහනාමයකින් විතරයි කියලා එතකොට තිගම් මට පැටරුම් ආස්වාමීන් වහන්සේ නිරවුල් කළ දෙන්න පුළුවන්ද කත්නාවේ. එතකොට කර්මසිත් ගත්ත හම ය ඇත්තු අරූපාවචර කුසාසිත් කියීත් තියනවද හ. ඒ හතට රූපාවචර කුසාාසිත් පහ එකතු කදහම කියද . කුසාසිත් හතරයි පහයි දෙකටම විපාකත් ඒවගේම නවයක්න්න නැදද ඇයි. ඒ විපාක නවට ප්‍රතිසන්දිය ලබා දෙන්න පුළුවන්ද බයිද පුළුවන්. එතකොට අටමහා මේ කුසා සිතකයන්න කාමසෝභන සිත් විසිහතරේ කාමාව්චර කුසාාසිත් අටට විපාක සිත් අටක් හම්බවනවානේද ඒ අට පතිසන්දය ලබා දෙන පුළුවන්ද බැරිද. එතකොට එකතු කරන්න බලන්න ඔය ඇත්ත අර මෙතන පහයි හතරද කියද නව යටයි කියද දාහත දාහතයි. ඊට පස්සු ඇත්තන්ට අකුසා සිට්ටික හම්බ වෙනවාද අකුසා ම අකුසාසි දොලාහම්බෙනවාද උඩ අකුසාසි දොළහට ප්‍රතිසන්දිය ලබා දෙන්නේ කොයි හිතද දෙකයි? පුුසල විපාක උපයක්ෂාසාගත සංතීරණ සිතන් දෙකක් එකක්ද එතකොට අරටිකයි මේකයි එක තුුණම කියද දහාටයිහටයි දැම් මේ කාමාවචර කුසාසිත් කියද ඔය කාමාවචර කුසාාසිත් අටේ ඥාන විප්පයුත්ත හිත්හතර තුළ කෙනෙ දිහේතුක ඕමක තත්ත්වයක කර්මයක් කළුත්. මේ කාමාවචර උසාසිත් අටේ ඥාන විප්පයුත්ත හිත්වල, දිහේතුක ඕමක මට්ටමක කර්මයක් කළුත්. ඒ ඥාන විප්පයුත්ත හිත්වල දිහේතුක ඕමක කරමයට ලැබෙන විපාක විඤ්ඥානය සිත් අසූනවේ කොතනද තියෙන්නේ. අහේතුක ප්‍රතිිසන්ති විාකසි ා. <Tippett> <Rud whatnot> <SLI> උපේක්ෂා සාගත සම්තීරණ සිතෙන් තමයි සස. එතකොට මේ දහාටට ඒ එකතු වන හම කියද හරිදදාන හො හොඳ එතකොට ඊට පස්ස උපත්තම්භය කරමයේති උපත්තම්භය කර්මයේති උපත්තම්භය කර්මය ප්‍රධාන වසයෙන් කොට ස්කීයකට බෙදනවාද මනවදේ උසල කරම. මේ විදිහට ඒ තේරුන් ගන්න ඕන කවුරුහරි ගිම්බෙක් නැත්තන් අපි කියමු ගිම්බික් ඉවා කිය. ඒ ගිම්බා ගිඹි ආත්මයක උපත්ය ලබල ඉන්නවා. ඒකෙනට ඉතිරි දුක්කාදර ඔක්කෝම විඳන්න සිද්ධ වෙනවා. ඒ අර අකුසලය තුළ එයා ඉපත්්‍යය ලබල ඒකට උපකාරවෙමින් දිගටම දුක්කාදර හම්බ වෙනවා. අපි කියමු අස්සේක් විදිහටි පප්‍රත්නා කියලා අස්සේක් විදිට උපාත්යලාපු ඒ සතාට දුස්කර පාරවල්ලේ අ්ඩ වෙනවා පිට උරතාව කට්ටියහි තියා යන්ඩ වෙන බරාතින්න වෙනවා. මේ වගේකාරදද ගොඩකට මූුණ දෙන්න පුළුවවා. කුසලේ පැත්තෙන් ගත්තහම කුසල යත් එහෙමයි යහපත් තැනකු උපත්ති ලැබු හම උපකාරවමින් ඒ කෙනට බොහෝ සැකසම්පත් ඒවා ලබා දෙන්න පුළුවන් පැහැදිලීනේද මේ දෙක හැමෝටම තේරුුණාද මහස හොඳ දැන් ඔය ඇත්තන්ගෙන් ප්‍රසනයක් අහනෝ ඔබට කවරුහර කෙනෙක් ගැහගොත් මකද කරන්නේ ඇත්තට මෙහම කරයිද ඉවන් සන්න වෙනව ස්වාමින්න් වහන්ස මානකුට ඇත්තට මරලා යාට ගැහුවොත් මොකක් වේ දෝකට අක්කුම් සලයා ඒකට ඔය ඇත්තන්ගේ අනාගත්තයට ලැබිෙන තෑගි මොනවද අකු සල විපාක උපේනසාගන තන්තීරණ සිතස්සන්න ලොකුම තැක් ගැන අවශේෂ තැකි මොනවද දුක්ක දෙන්න වෙනස ගුටටන්න ගුට්ටිකන්න කරදර ගොටකට මොන දෙන්න සිද් වෙනවානේ එයි ඔය ඇත්තු පාලක යනකොට ගලකැටිය දැකලා ඒක තව කෙනෙක් අයින් කරන්නේ නැතු ඔබඒ පැත්තකට අයින් කරන අනේ මේක මගේකාව පයි ගැටනත් අත සිදෙනවා තවත් කෙනනේගේ පය ගැටනෝ තයාටස් සිදේ මම මේ පයින් කරන්නඕනෙකළ බයින් කරනවා. පිටි පාස සේනකටය ඔබට පිස්සු යබ කරන විකාර වැඩම යන්නතු පාඩයතු හිනාාව වෙනවා. නමුත් ඔබ අයින් කරන. අයි කරලා යනකොට ඒ පහරිම තව දරුටිකක් දුවග නිහිම යන බට පේනවා එල් ළමයි එතන පහුකරයි ජාතතිය ඔබට හිතෙනවා අන අද ගල තිබබනා ළමයින්ගේ පය ගැටිල්ලා දරුවන්ට තුවාල වෙන තිබ වැටින්න තිබ පුංචිකුල්ලට දෙදින්න පුළුවන් ඇගිලි කඩෙන්න්න තුවාලි වෙන්න තිබ්බ ඒක මම නැතිකදා නේදකල ඔබට සතුටක් ඇතිවෙනවා. ඒ ඇතිවන දේට අනාගත්තේ ඔය ඇත්තන්න ලැබෙන විපාකමකක්ද කුසල විපාක ලක. ඒකෙන් ලැබෙනපතිබලැ ස එකන තමන්ට සැපට යන්න ලැබේසා න්නහස කරදරයක් නැතුව ගමුම් කරන වෙන්න පොළුවන් ජීවත් ලන්න පුළුවන් කරදරයක් නැතුව මානලාවකෝ මතුුණු මානාස් විල්ලාවක මෑන වෙලාවේ ජවනයට හම්බුණු ඉතින් කුසලවිපාක විදිහයට මහ කුසල් සිත්තකට එකතු වෙලා ප්‍රතිසන්දරිපාකයක් සුගතිගාමීීම ලැබයි ස. අවස හාමුදුරණේ ගල්ලයින් කිරීම සම්බන්ධව කර්ම පතය හොමද සකස් වෙන්න ඕන හාමුදු කර්ම පතයේදී. එතින්ද කෙනෙක්ට යහපත සකස්කිරීම දැන් අපි දස අකුසල කරමපත දස කුසල කරමපත කියලා ඒවා අංගසම්පූර්ණ වනකවුණු මේ දකිනවානේ ඇදැන් ගල්ලා අඉංකිරීම වගේවට එහමේ කාරණ වෙනම සඳහන්න වුනත් ඒ කාරණ අපිට අනිත්තත්චික සකත් ිහිතා ගන්න පුළුවන් මෙන්න කමේට. ඒකැන් තවත් කෙනෙක්ට කරදරයක් වෙන්න පුළුවන් වස්තුක් වීම. ඒ ඒ වස්තුූ එතන නැදී තිබීමෙන් ඒකිෙනවට කරදරයක් වීම. ඒ එහෙම හිතල ඒ දැකල ඔය ඇත්තු ඒක එහෙම තීරුම් අරගෙන ඒක ඉවත් කරනවා. ඉවත් කන තවකිනයට පහසුව සල සනහිතාගෙන. ඒකින් ඇත්තට මරිත්‍ය ඇත්තන්ට පහසුවකුත් වෙනවා. ඒ පහසුවක් වීමත් එක්ක ඔයඇත් අංග චිතසන්තතිය තුළ අලෝබේ අදෝසය අමෝහයකින් හේතු තුනම ඒේත්නවා. හේතු තුනම යෙදමින් ඔබ ඒ කරපු කාරනාව සම්බන්ධව පූර චේත්නාවේක කරන්න හිතපු මුල කාලය ඇතිවන චේත්නාවත් ඒක කරමින් හින්න වෙලා ඇතුුණු චේත්නා ඒකින් පස්සේ ඇතිවන ඒ සතු එහි ඇැතිකර ගැනීම චේතනාවයටත් අනුව ඔබේ පලවැනි ජවනයට විපාකය හම්බෙනවා කොයි කාලයටද ඇති සඳීප. මේ ප ජනයට පවේද දිිප්ට දම්ම වේද නිය වි පහස්තන ජවනයට උබ පා්්‍යවේදනය වි ඊ අපරා පරිය වේදනය විදිට පැහැදලී ඒ සනන්සේකැන්නේ මේ ගල නිකන් අයිං කර හරිියන්න නෑ නේද සනස ගලා යිංකර ගන්න දැන ගන්න හට මේක කවුරහරි වැටේ යාට විපතක් සිද්ධවෙයි ඒ නිසා මට රිදනවාගේම ගොලන් පතිි දෙන්න පුළන් එනිසාඒක මං අයින් කරනවා ඉට පස්සේ අයිංගනානං ඒ දැක්කනම් කවරුහරියකෙන් විිදනවා ඒ දැකලා සතුට වෙන්න නඒක නැවතනව හිත සට වෙන්නවා ඒකට ම ඒක ශක්තිමත් වෙන්න්නේ නද. අන්න ඒ හේතු අලෝබේට අදෝසේ දම්මු හේද. ඔය කිව කාරණාව ඇත්වෙන් අලෝබේයට අදෝෂයට දම හටද. අදෝෂය න්ස අලෝභය අදෝසය මෛත්වීය? අමෝහයක් තියෙන අසාස අමෝහ තියවා එතකොට අලෝභය අදෝසය අමෝහයක් තුනම ඒැන ඒ හේතු තුනම ඒත් නව නැද්ද යෙදන සා එහෙම තිහේතුක සිතාක් ඇතිවනයකට විපාකය ත්‍රහේතුක උත්ෘෂ්ට විකට ැෙන අසන බඩගන්න සතේට්ට මේ උගුලට ඇගිලදාලා තමංකාපු කෑමටික වමාරලා එය සතා ඒක කනව දැකලා ඊට පස්සේ ඒගැන බොහොම සතුෝට පත්වුණු කෙනෙට කොහොම ප්‍රතිපා ලබන්න උොන්ද එසා සීවලී මහරතන්න හොඳ එහෙන අදට ප්‍රමාණවත් නේද ප්‍රීදමි ආත්ම ස්ස උඩා ප්‍රශ්නක් සවන්න්නාස වේ එක්තදී ගලා ඉං ක්‍රීීම ඇදී අපි හොදක්වෙලාට ශනිිකව සිද්ධ වන ැ සිතුවල මංගේත දහස් දස දහස් ගන උපදනවන්න පුුවන්. තැදී අපිට සවි්ඥානකවයි කිසිදයක් ඔයක දර්ම අමර සවර කිසිදක් අපේ බදගේට එන්න හැවුුණට ඒටිකතේම ස්වංක්‍රීවම සිද්ධනවා නේදස්වන්නාස යවර ගන්න ඒ අදහසක් ඇතිච්ච නිසාවෙන්ම නේදවන්නන්සේ. සෑංකීය වෙනවන ඒ කෙනගේ හිත කුසලේ පුරුද්ධඇත කුසලේ පුළද්දැද. එදොට කුසලයේ පුරුද්ධ නිසා ඒකෙනට පුරුද්ධට ඒකරන කාලෙ සීමාව ඇතිවන ජවනයන් අඩුද වැඩිද පුරුද්ධට කරනකොට චිින් අඩ පුරුද්ධට කරන්න ඇතුව ඒකෙන ඒක ඥාන සම්පයුදත්්තව හොඳ සිහිනුවනේ යුක්තව කලොත් ඒකනාටක විපාකාණනි සන්සේ වැඩි දඩුද පැහැදලනේද? පින්වත්නී ඔය ඇත්තු හැම ජවනයකට විපාක ලැබෙන විතිය කැන දැනගෙන සති සම්පචාන්නව කටයුතු කරන්න සති සම්පචාන කියාන සයෙන් සහ නුවනී කටයුතු කරන්න. පුංචී කියල හිතෙන දේ පුංචි නැහැ අ ගැනම හිතහිත ඒවගේ තව ලොකු පින්කන් කියලා ඒවාම හිත හිත ඉන්නවට වඩ ඔය ඇත්තන්නට පුළුවන් උක්තඩු කෑල්ලෙක්කනොත් ඉහර ප්‍රතිපා ලබන්න ඔය ඇත්තන්න දැහැටිකෝට් නොත් ඉහර ප්‍රතිපාල් ලබන්න පුළුවන් ඒ වගේ අටපිරිකර මේ කටිනපී පින්කම් වගේ වගේ ඔය ඇත්තන්ට දුකතිය දොරට ඇල කරන්නත් දංකොම දීක වෙන්නේ චීතනාව එමතන ගැටන්න ගියාමසායින්නස් ුඩ පූජ කරල හාමුතුරුව කුඩේ පා ච්චික ලැත්නම් මොකක් වයිේද ගැ සිවදා පූජ කල ම මම් පූජ කලප සිවු හාමුදුුව අඳි්‍යයක හාමුදුුවට බැන්නොත් මක් ගැ දැන් විහාරස්ථානයක දැන් අපේ ආරන්න සේනාසනයන අපි දායක පින්වතුන්ට කර්ම පත සැකසන විදිහට උක්කොමටික දීල තිේනොයක කියන්නේ ඒ ෑමතාානය සකස් කරලා. ඒංවතුන් විසිම දාාන සලාටිගල ඒ පින්වතුන් විසිම ධානය බුද්ධ පූජාව සඳහාාවෙන් කළ පූජය කරලා සාමන්හසලට තමාගේ දෝතිම දානයේ පූජක් කල ඉතිරි වනාහාටික අරගෙන යන්න සරස්වල්ල පඩික්කමී නම් හෝදල සුද්ද පවිත්ත කරලා ඒවගේ ඔක්ම අන්තිමට අතුපතු ගාල පින්කම සියල්ලම කරගන්න අවස්ථාවදී ලතිනවා. අප ඇතින් බලන්න පෑඉතින් සල්ලිකාර පෞුල්ධනින් ආවට පස පඩික්ම අල්ලා තිෙන හිිතේෙීම. හාන්දුරනේ අන්තරජාලයටටිම දාන්නනෑ හරි අවසර හාන්දුරනේ මට මේ ලංග්‍ර්දී පැ කාර්ය බහුල්ල නිසාද දන්න නෑ ස්වාමන් වහන්සේ නමුකට ධනත් දුන්නම මේ ආමන් බුද්ධ පූජාව තියන්නම් කියලා ඒ බාර අරගෙන ඒ දායක ෘ යවලතියෙනවා ඒවාගේ අවස්ථාවලිදී ඒ පින්ගනුමෝදන් කිරීම එහෙම නකුරන වෙලාවට දා එක්ක ඔුණ වගේ ආකාට පවතින්න ඕනහො දැන් ඔය ඇත්තු බත්මිගානයක් බෙදාගෙන හිතේ හැතිට කෑවුද්ද බට පිරෙන නැක්තම් මේ බත්මිගාන තියර ගියයොද්ද කෑවුත් හර ඉතින් ඔය ඇත්තු කර්ම හොඳටම සකස්සේන්නන්නම් ඒකට කාලය අරගෙන හිතේ හැතේ දඒ කටයුද්ත කිරීම සදු සුවිනයට ඒ හාරුව කළ යුතු හඳමදී තමයි පින්කම අංග සම්පූර්ණ කරගන්න ඔබ දැනගන්නට ඕන ඔය ඇත්තන්ට පේචනවර්ග ගොඩක් තියෙනවන්න ඒකින් එකක් දෙකක් විතරක් බෙදාගෙන කන්න ඇතුව ඉතින් බඩ පුළුව ගන්න ඕන්නන් හිතේ හැියත ඒ ගන්න ඕන්නන් කැමති දෙයක් මේ ඔය ඇති බෙතාගෙන ඉති ඇතිටගන්න ඕනේ වගේ පින්කමක් කර අද්දි සම්බුද්ධ බුද්ධ පූජාව කියන්නේ මහත්වල මහානසංස උසස්ම ප්‍රතිබල් ලබා දෙෙන පින්කම සම්බුද්ධ බුද්ධ පූජා ඔබ කරන්න ඕන. එතනද ස්වාමන් වහන්සේ කැනෙ ප්‍රතික්ෂප කරලා තියෙෙන ම තියන්නම් වාල යන්න කියලායිැ එතන පින්දීමපුුත් කෙරල නෑැ ඒකයි කෙරල්ලා තියන්නේ දායකයෝ ගොමනාවලා තියෙනවා එහෙම අවස්ථා වෙන්න පුළුව. මෙහම අස්ථාතියන ැහිතමකු මම කාලයක් පද විහිතය එතකොට හොඟක් කලාවට පොටි ගහන කාදනීඉතින් බහිම් බයිෙන් කැලේ අස්සයෙන් එහෙම එන්නේ හඟක් හමුදාාවෙන්ම යිතින් ද අනමානග අල පූජ කළේ අතහිම්පර්ත්ත කවුරේ දමය කෙනෙක් අවුත් එය ඉක්මනමතියද සාමන්දහ සම ක්මහිම යන්න මේ සාමන්හහා බුද්ධ පූජාතියනක අපිටම තියාගන්න කර තියරත් යන ඇති ඔයි දෙක්කම වෙනවා කාන් පිරිර ගිහි අයගින් වේවා පැවිදි අයගෙන් වවා කොහොම වනත් කවුඩුවත් කරන කර්ම ඔය ඇත්තන්ට අයිතිවෙන්න ඒවා ඒ අයට අයිතිව නිස්සන්ධ පදේනක් ඔබට තලාගෙන ඒවි ඔබ කළ යුත්තේ පින්කමක සියලුම අවස්ථා ඔබ සම්පූර්ණ කරගන්න ඒ කියන්නේ කවුරු කිව්වා සාමින්හාසනමක් කිව්වාත් බිහිකෙනය කිව්වාත් කවුඩු කොහම කිව්වත් ඔබ ඔබට දැබෙන වටිනාවස්ථාවක් කර හිතලා හැම පින් කමක්ම කරගන්න හැම කුසලයකම හැසිරෙන්න්න හබ අකුසාරනම් පෝටක් කත් ඇතිකරගන්නපා ඇත්තන්ත ලැබෙන මහනී අවස්ථාවක් තමයි සිහියෙන් නුවනින් ඉන්න එක එහෙම කටයුතු කරදදී කුසර අකුසර දැනගෙන ඒ අකුසල් අත්තැල කුසල් කරගන්න හොට අවස්ථාවක් කහම්බ වෙනවා හැම වෙලාවම ජීවිතයේ දී අවස්ථාවහම්බෙන ඒ අපත අවා ගන්නතුව කර ගන්න. ඔබට ලැබෙන තවත් ලොක තෑැගක්ත්තමයි කවුරු හරී හිදිහැර කරනවනම්. ඒ ඔප්‍රයේ භාසනාවද. එම නේද? මිතා පුරන්න නියද හමුතන ඔබේ වාසනාව සාංතිවාය දීජාතකට කනාඹුරත්තුම අර අධධකකුල් දෙක නහය මේ කනකව්යෙක් වාසනාව නමේද පහොසත්යන් වහන්සකිඒාර්මිතා ප ශාමීන් වහන්සේ ශමීන් වහන්ස අර කොරෝන දවස්වල කොරෝණකාලේ දැන් ඔය බුද්ධ පූජාවති යන්නරෙහිමේ පන්සලට යන්න බැරි වනානේ අපි දානට මුදල්නි පූජ කර එත්තකොට ඉතින් මුදල් පූජකලා තොය ඇත්තු බුද්ධ පූජාව පූජ කර වද ඇතිනෙ එකැන ඔබත් පූජක පේ දානී මුදලින් දානය සකස්සලා බුද්ධ පූජාම් පූජ කෙල වෙනඳ වගේ ඔක්කෝම කටයු සිදුවුණු බව ඔය ඇත්තන්ට කල්පනා කල ඒ අනු බොහොම සතෝට පත්වෙලා සහභාගි වෙලා කාය කරම විදිහට කළ ගන්න බැරවුණනත් ඔය ඇත්තු ඒ කරවන්න සකස් කරවල තියෙන හිට ඔබට පින්සිත වෙන්න ඇත ඒකස්යාමිහංස නැහැඒක මේ දැන්කුසල අඩුවක් එහෙම්වෙන ම එහෙම වනාම කියල මෙමයි ඕනෑම එක කරමපතයක විපාක ලැබන්නේ ඇතිවන ජවන්සිත් අනුව. ජවන්සිත් ඔය ඇත්තු සහභාග උනත් නොවනත් ඔබට වැඩිකර ගන්න පුළුවන් අඩුරගන්න පුළන් ඔබ හිතනපත්න කරන කියන විදිහානුව. හැ තනදී විපාකයේදී ඔබේ දෝතින් මේක කිසිද්ද කිරීම ඒ අවස්ථාවට සහභාගවීමක මෙහෙවීම වගේ කාරණා නිසා ඒක මේ බලවත්තන විදියකොත්තියෙනවා සමහලාටම සභාගුණත් දර්ුවල කරගන විදියකොත්තියෙනකසාමත වනහම ඒකට සහභාග වඋනාවේවා නෝනාාවේවා ඔය ඇත්තු ජවන්සෙත් පූර් මුංචන අපර විදිහට සම්පූර්ණ කරගන්න ඒමයි න් වේ පචිප් ප්‍රශ්ණයක් අහන්නට සයිනාස. සැනස මම ඊය ජීවිියකන් කරනකොට මේ බෞද්ධා නාලිකවධානකොට එක පාර්ටම සාවිනාාන්ස කෙනෙක් මේ ගසක් ඇත හිටගෙන පොතත් පෙර ලගෙන දේශනාවක් කරනව සයිනස්ස. මට ඒක දැක්ක ගමන් එක පාට්ටම කොහෙන්දෝ ගලාගෙනවසයින්නන්ස මේ හරිද කියලාවගේ. තැන් ඒ වගේ අවස්ථාවකති අගුසල ඇද සනාසට ඇතිතු නේදකට. ධර්ම විනේ දන්නා පින්වතුන් දන්නවා බිස්සන් වහන්සේලා කොහොමද කටයුතු කරන්නඕන කියලා. දැහිතන්න අි තර්ම අවුරි විස්සක් තිස්සේ උගන්නන අපි මේ විදිහත්න උගන්නන්න. අපි විදිහත්වේ වා වා. අසංවර විදිහට නැගිටලා මේ ලියලිය මේ ඒසම අප අප හැදනු ඇගේ අප හැදීමක් ඇතිවන විදිහට ඒම කරන්නන්නේ ඒකන් සාමන්හස සූර පුොරුවගන්න ඕන විහත්වයෙන දරේ පේෙන් ඇැතුව කටයුතුක නොන විදිහත්තියෙනවා හැසිරෙන් නඕන විදිහත්තියන කාන්තා පිරිිමි ඔක්කෝම කටි ඉන්න තැන ඒ විදිහට බුදුජාණන්හස බිස්ුන් හස දර්මදේශනනා කළියුතු විදිහකන් කියරති. අරකෝ ඇත්තන්ට ඇතිවීමේදී එතනැදී ඔබට දේශයක් ඇතුවුන් එැහැන. එහ උනේ නෑසන්නස මට පාරටම මතක් වුණේ මේ හරිත කියන එක විතර ශශ ස්දිි තිබ්බේ අලූබ අර අමෝේ ලෝබේ දේශේ මොහේද. අමෝහේ වගේ පැත්තට බරවුන්න ඇද්ද. නෑසැන්නස මට හිතනමේ ධර්මගෞරෝය එකෙන් මට හල තිබුණා මෙසේ හිට ගෙන ධර්මදේශනා කරන්න නෑ කියනෙ එක කො හරි හලති ිච්චකත්තම නන්සික පා්ටේ වෙලාවෙට ආීමට එතැනද සතුන්මැරියෙන් සොරකම්කිරෙන් කාමේවාදව හැසරීම් බොරුකීම් කේලාම්කයෙන් සරපාස වත්නකතාකිර හිස්වත්න කතාකිරීම් දැඩි ලූබේ හෝ අඩුසාමින් වහන්සත්ක ගැටීම හෝ එහෙම නැත්තං මිත්‍යා දෘෂ්ටිය හෝ එහෙම දෙයක් නිමේ නේදී ඒත්න අර් ධර්මය තුළ සඳහන් වෙන බුදුරජාණ එපා කියර තියෙනවා ඒකම මෙතන සිද්ධ වෙලාතිය මේක නුසුදුසී කියල ඔේ ඥා සම්පයුත්ත තියේතු හිතක් නෙේ ැතුලලාතේ. එ මයිසායිනස මට ඒසායිනාසිතකක්නැහ නමුත් ඒක ධර්මවිිනේ විරෝධී බව යත්තගනුවට වැටහුණා එමයි ඉ දර්ම මට විරෝධී බව ගිහි කනෙත්තු හ පවිදිිනෙත්තු හ වැටහීම යහපතද්ද යහපතද්ද යහපතක් සානස බට හිතන සෑනසේක වටහාගෙන හිට පුන්න නේදමට අපරාධයෙම නිකං මේේ මේ වැරදින ඒද කියල හිතුර කියලා තුන සයිට. එතකො ඔය ඇත්තු ඒකට අනුබල දීල අනිස්සා මන්හසට කිවොත් බලන්නකු සමන් වහන්සේ හාමුරු හිතගෙන ියහමක යි උබහන්සේට ැරි උහන්සකද වටාපතාම අරගෙන මේ විදිහයට දර්මාස්ම වැඩන්න මෙහම අපකට දේශනනා කරන උහන්සේ හිතගෙන කරන්නක මෙහෙම කරන්න ොකි අපිට යොත්තාකලොත් මොක්වයිද ීමක්? කොට ය ඇත්තු අකුසල පැත්තිකම් බුදුරජාණහස එපා කියලා කිව්වේ එකට ස්වාමීන් වහන්සල පෙළඹවීමක් කරලා ධර්ම විනිය ඉක්මවා යානතයන්ට උත්ම මග පෙන්වීමක් කරන්න ඇද ඉ දැනග දීම් හරි වටි නොනේ ඔබ දැනගෙනහි හරිමටනෝ එනිසාමානියක්නමයි දැන ගන්න ස්වාමීන් වහන්සේ සමහද ස්වාමීන් වහන්සේලා ඒක විනයට විනට විරුද්ධ වෙනවා නෙමේ නමුත් මේ කියල දීමේ පහසුව පිණික්ස නැගිවෙලා කරනවා කියලා කියලා කරන එක එතන එහෙම වින්නයට විරුද්ධ වින අදස්වා මින් වහන්ස. බිස්සවන් වහන්සේ නමක් ධර්මදේශනා කළ යුතු ආකාරයක් ගැන අපි ්‍රිපිටිකේ තුළ සල්හන් වෙනවා. විිස්සවන් වහන්සේ අනුගතව කරන්න ඕනා. ඔය ඇති ඒ සම්බන්ධ. හොඳයි අපි හරියට කටයුතු කරම කනිිතෑ දිහ බලන්නැතු අපධමට මාත් මෙනට මානුවන්නේේද සත්පුරුස පින්වර්ත්නය ඔය ඇත්ත හැම දෙනම. අද තවසේදීත් අපිතැන මිග දන්නේනම මෙතෙක් වෙලා රැස්කර ගත්තපු නැකුසල සම්පාරිියෝ. ඔබනම්මින් පාලව සපසාංසාරික මාපිය අම්බ සැම දූදරුනෑ හිතමිතුර අතීත සසර ගතඒ ඒසාංසාධික සත්වයිනට පදත්තුව පජීවී නැට මේ පින් දෝතපුරා අන මෝතන් වී වායික්‍ර ඥාතීන්ට පින් අනමෝදන් කරන්න ඉදම් මේ ඥාති නම්හෝතු. इदम मे जाति नंग हो तो सुखिता हूं तो जाते हो इदम वो जाति नंग हो तो सुखिता हूं तो जाते हो इदम वो जाति नंग हो तो सुखिता हूं तो जाते में पिंग अनुमोदन कराना आका सट्टा चे आका सट्टा देवाना गामहिंदिका उन्यंतं अनुमोदित्वा चरण रक्कं तु संबुद्ध सासनं चरण रक्कं කරුරක්කන්තු සම්බුද්ධ ස්වාාවමීපුුණ්‍ය ධරමියෝ නිවන් දකින්නට හේතු සම්පත්ම වීවායක නිවන අරමුණු කරන්න ඉදන්මී පුණ්ඥන් ආසලක්කයා වහන් හුතු ආසරක්්‍ය වන්ොතු වාමී පිනි නිවන් අවබෝධවීම පිණිසම නිවන් අවබෝධජ වීවා එතු මේ කුසලයි බලයින් මේ කුසලයේ බලහින් දකිනතුරුම එවන් දකිනතු පස් පව් දැස අකුසල් කරන පස් පව් දසුකාලයින් ගත බ අසත්පුරිස ඉන්ගීත අසත් පුෘෂන්ගේ මත්‍ර ඉන්ගීතාපවිගේ ආශ්‍රයනො ලැබීවා පශ්‍රය ලැබේවා නානාදී ගනදී පින්කම් කරනෑ පින්කම් කරන පීලාදීලදී අනාත්‍රගුණ පුරනෑ அந்தபுனாதி தர்சனாதி பாவனாட ഭാവനാ വത് പുരുഷൻ ഗേത് പത് പുരുഷന് കല്യാണ മിത്രേത് കല്യാണ മിത്രീ ബുദ്ധാദി ബുദ്ധാദി ആര് മഹോത്തമേത് ആര് മഹോത്തമേ ആശ്രയമ ലഭിവാ ්‍ර පින්වත්න පින්වන්ත ඔබටයි අප්‍යහාාසිරවාද කරන්නේ අදත් මේ සඳහාදායකත්වය ලබාදනු සිල පිමතුන්ට ප්‍යාසිරවාද කරනවා අපි අප යකේ පඥඥාසාර පොඩි හාමුදු මාතර දමත පොඩි හාමුදර සිරු කාරඩ මඩ්ඩේ සැමතය පින්වන්ත දම්ම ගමගේ පින්වත් අපේ මහත්ම ඇසාන්ති ගමගේ පින්වන්ත මහත්ම දදු දරු සැමට විධ රටවදල සිටින ඔය පුුණ්‍යවාන්තයෝ සි ෝ දෙ නාටතුන් රුවන්ගෙ සාාණීන් නිදුු නිරෝග ී කා ින්. అభిවාදන సీදీస్తేని చ్చం වధపచయిනෝ చත්್తారు దම්్මාවటන්త ఆయవన్న సుකంබලం ආయుරරගసంපాత సගసంපతతి මీవచే అතුනි බානసంපతతి ඉමిනාత సමిච్చతు సధ సధు సధు